අයිවුවන්, අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික අපේ අම්මා YouTube channel එක සමග ඔබත් එක් වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුච්ච bell එකත් press කරන්න. අද මම හදන්නේ banana toffee. banana toffee කියන්නේ Chinese dessert එකක්. මේක හදන්න හරි ලේසි. මම හිතනවා ස්වීට්ස් ජාති කන්න කැමති අපේ රටේ අයට මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා. එහෙනම් අපි මොනවද ඕන වෙන්නේ කියලා බලමු. මම අද අපේ කට්ටියට ගෙඩි 8කින් 10කින් වගේ හදනවා. ඒ වුණාට ඔයාලට ගෙඩි 4කට තමයි රෙසිපිය දීලා තියෙන්නේ. මං අරන් තියෙන ඇඹුල් කෙසෙල්, ඔයා කැමති නම් සීනි කෙසෙල්, එහෙම නැත්නම් ආනමාලු කැමති වර්ගයක් ගන්න පුළුවන්. හොඳටම බෙරි වෙන්නේ දිච්ච නැතිව සාමාන්‍ය ගානට ඉදිච්ච අරගන්න. මෙතන කෙසෙල් ගෙඩි 8කටයි තියෙන්නේ. මං ඔයාලට 4කට අවශ්‍ය ප්‍රමාණය කියන්නම්. පාන් පිටි ග්‍රෑම් 50යි, කෝන් ෆ්ලෝර් ග්‍රෑම් 50යි. තියෙනවා නම් තල ඇට ටිකකුත් එකතු කරගමු. ඊළඟට පොල් තෙල් තේ හැන්දක් විතර, ගෙඩි 4කට බේකින් පවුඩර් තේ හැඳි කාලයි, කැරමල් එකට ගෙඩි 4කට සීනි කෝපිට ටිකක් අඩුවෙන් ඕනේ. බනන ටොෆි එකට කූල් වතුර ටිකකුත් ඕනේ. ඒ වගේම බදින්න පොල් තෙලුත් ඕනේ. කෝන් ෆ්ලෝර් එකෙන් චුට්ටක් මං අයින් කරගන්නවා. ඊළඟට පාන් පිටි ටිකයි කෝන් ෆ්ලෝර් ටිකයි එකට දාලා බේකින් පවුඩර් ටිකත් ඒකට එකතු කරගන්නවා. වතුර මේ වගේ වක් කරන ගමන් විස්ක එකකින් මේ වගේ කලවම් කරන්න. විස්ක එකක් නැත්තම් අතේ ඇඟිලි වලින් හොඳට පොඩි කරලා කලවම් කරන්න. ඔයා කෝන් ෆ්ලෝර් පැකට් එකෙන් භාගයක් ගත්තොත් එහෙම ඉතුරු භාගෙ මේ වගේ හොඳට උතලා ක්ලිප් එකක් ගහලා අරන් තියන්න. එහෙම නැත්තම් එයා ටයිට් කන්ටේනර් හරි බෝතලයක හරි දාලා හොඳට වහලා තියන්න. පාන් පිටි 50යි කෝන් ෆ්ලෝර් 50යි නම් පොල් තෙල් තේ හැඳි භාගයක් දාගන්න. දැන් කැට ටික යනකම් පුංචි විස්ක එකෙන් මම මේ වගේ හොඳට කලවම් කරනවා. මේ වගේ වැක්කිරෙන බැටර් එකක් හදාගන්න ඕනේ. පිටි 50යි කෝන් ෆ්ලෝර් 50යි නම් වතුර කෝප භාගයක් තිබුණොත් ඇති. දැන් කෙසෙල් ගෙඩි ටික මෙන්න මේ හැඩයට කපා ගන්නවා. දැන් එක එක කෙසෙල් කෑල්ල අරගෙන කෝන් ෆ්ලෝර් එකට දානවා. කෝන් ෆ්ලෝර් ටිකක් හොඳට තවරනවා. ඊළඟට බැටර් එකට දානවා. දාලා ටූත් පික් එකේ මේ වගේ ඇනලා බැටේ කියබලා අරගන්නවා. ඊළඟට අපි තෙලට මෙන්න මේ වගේ දානවා. තෙල් ටික රත් වුණාට පස්සේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට අරගන්න. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. කෝන් ෆ්ලෝර් එකේ තවරන්නේ නැතිව නිකම් බැටේකට කේල්කම් කෑල්ල දාලා මේ විදියට ඔබලා අරගෙන බදින්නත් පුළුවන්. කෝන් ෆ්ලෝර් ගෑවහම බැටේක ටිකක් වැඩිපුර හොඳට ඇලෙනවා. තාච්චේ චූටි නිසා මේ වගේ එක්කම එකට ටිකක් ඇලෙනවා. ඒ වුණාට චුට්ටක් පැතිකන එනකොට හැන්දෙන් කඩලා කෑලි වෙන් කරන්න. ඊළඟට බැතිකන එනකොට ක්‍රිස්පි ගතියක් හැන්දට දැනෙනවා. එතකොට බාගන්න. මේ විදිහට ඔක්කොම කෙසෙල් ටික බෙදගන්නවා. දැන් මගේ බැටේක කෙහෙල් ගෙඩි 8කට 10කට වගේනේ හැදුවේ. ඔයාලට කියලා දෙන ප්‍රමාණය බෙදලා ඉවර වුණාම මේ ටික මම පස්සේ බෙද ගන්නවා. ඊළඟට අපි සීනි කෝප්පෙන් කැරමල් එකක් හදා ගන්නවා. සීනි ටික දැම්මට පස්සේ වතුර මේසෙදි 3ක් විතර සීනියකට දාලා සීනි ටික දිය වෙනකන් විතරක් හැඳි ගන්නවා. හැඳි ගන්නකොට හැඳ මැදට විතරක් දාගෙන කරකවන්න. ලිපේ කින්දර මෙන්න මේ ගානට හොඳටම බින්දුවට තියෙන්න ඕනේ. සීනි ටික දිය වුණාට පස්සේ හැඳ දාන්න නැතුව සාස්පාන හිමීට උඩට උස්සලා මේ වගේ කරකවන්න. කැරමල් එකේ පාට එන්න පටන් ගන්නකොට ලිප ඕෆ් කරන්න. දැන් අපේ කැරමල් එක හරි සාස්පාන මේ විදිහට ඇල කරලා කැරමල් ටික මම එක පැත්තකට අරගන්නවා. දැන් මගේ අයිස් කැර ටිකයි වතුර ටිකයි ලෑස්ති. දැන් මේ වෙලාවේ තල ඇට ටිකක් කැරමල් එකට එකතු කරගන්නවා.
දැන් අපි පැදගත්තු කෙසෙල් කෑලි කැරමල් එකට දාලා කැරමල් එකේ සම්පූර්ණයෙන්ම තවරලා අයිස් වතුරයකට ටක් ගාලා දානවා. එතකොට අපේ කෙසෙල් කෑලි ටික ටොෆියක් වගේ එනවා. අයිස් වතුරයකට දාලා තප්පර දෙක තුනක් තියලා ඒ වෙලාවෙම වෙන බෝල් එකකට මාරු කරගන්නවා. මේ බලන්න බනාන ටොෆි එකේ සද්දේ. ටංගාල වැටෙනවා. අන්තිම කෑලි දානකොට කැරමල් එක ටිකක් හයි වෙන්න වගේ ආවා. මල් ලිප ටිකක් ඔන් කරා. එතකොට කැරමල් එක ආයෙත් දිය වෙනවා. පුංචි අය එකතු වෙන පොඩි පාටියක් තියෙනවා නම් මේ ටොෆි එක හොඳට ගැලපෙනවා. මේ ටොෆි එක හදන එක හරිම විනෝදයි. මේ ටොෆිය ඇතුලේ රසනේ මෙලෙක් උඩ සීතලයි හයයි. සාමාන්‍ය මේ ඩෙසර්ට් එක කන්නේ අයිස්ක්‍රීම් එක. අයිස්ක්‍රීම් නැතුව වුණත් කන්න පුළුවන්. ලස්සනයි නේද අපේ බනාන ටොෆිස්. ඔයාලත් මේක හදලා හදනකොට ගත්ත ෆොටෝසුත් එක්ක අපේ අම්ම ෆෑන් පේජ් එකට ෆොටෝ ෂෙයා කරන්න. දැන් ඉතින් අපේ අම්ම රස බලන වෙලාවයි. ඇහෙනවද ක්‍රිස්පි සද්දේ? අයිස්ක්‍රීම් එක කනකොට පුදුම සතුටක්. මේ බලන්න ඇතුළ සොෆ්ට් පිට ක්‍රිස්පි. පාටි එකක් වෙලාවකදී ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් දෙනවා නම් වෙනසකටත් එක්ක මේ විදියට කරලා බලන්න. හැමෝම කැමති වෙයි. අපේ අම්මා channel එකේ තවත් ඔයා කැමති වටිනා වීඩියෝ ගොඩක් තියෙනවා. මේ වීඩියෝ එක යට තියෙනවා වීඩියෝස් බලන link එක. ඒක click කරන්න. එතකොට ඔයාට කැමති වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් යම් දැනුම ප්‍රයෝජනයක් ලැබුණා නම් like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න බොහෝම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.